ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ අසාර්ථක වෙන්න ලොකු හේතුවක් වුණු මැදපෙළ අසාර්ථක වීම ලෝකස්ලාන් තරගාවලියේ මුල් තරගවලදී අපි දැක්කා. මේ ප්‍රශ්නෙත් එක්ක තමයි අපේ කණ්ඩායම පසුගිය කාලේ පන්දු වාර 50ට සෙල්ලම් කරන්නත් කලින් සියලු දෙනාම ක්‍රීඩාගාරයට යන්නේ. ලෝකස්ලාන් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නු පළවෙනි තරගයේ ලකුණු 136කට දෙවෙනි තරගයේ ලකුණු 201කට දැවී යාමත් එක්ක මේ ප්‍රශ්නය ගැන එංගලන්තයේ ඉන්න සංගා BBC සිංහල වෙබ් අඩවියේ එක වැදගත් අදහස් දක්වීමක් කරලා තිබුණා. පන්දු යවන්නන්ට තරගයක් දිනවන්න නම් ප්‍රතිකරු අඩුම ගානේ ලකුණු 280ක්වත් ගන්න ඕන කියලා සංඝ කියන්නේ. ලෝක කුසලානයකදී ප්‍රතිකරුවන් අඩුම ගානේ ලකුණු 280ක්වත් ගන්න ඕන අපේ පන්දු යවන්නන්ට අවස්ථාව ලබා දෙන්න. ප්‍රතිකරුවන් ඒ වගකීම බාර ගන්න ඕන. සංඝ කියන්නේ අෆ්ගනිස්තානයේ තරගයේ ලොකු පීඩනයක් නැතුව දිනන්න තිබුණු අවස්ථාව අහිමි වුණේ ප්‍රතිකරුවෝ අසාර්ථක වීම නිසා කියලා. පන්දු යවන්නන් අෆ්ගනිස්තාන් තරගයේ අපට දිනලා දුන්නා. නමුත් ඒ තරගයත් අපිට ලෙහෙසියෙන්ම දිනන්න තිබුණ එකක්. ප්‍රතිහරඹයේ මගදී කඩා වැටුනේ නැත්නම් මැදපෙළ ප්‍රධාන ප්‍රතිකරුව තුන්දෙනා විදිහට ඉන්න කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලො මැතිව්ස්, ධනංජය සිල්වා තුන්දෙනාම එකතුවෙන් තරග දෙකකදී අරගෙන තියෙන්නේ ලකුණු 6ක් විතරයි. ඒ ගැන සංඝ කියන්නේ මේ වගේ කතාවක්. මේ ක්‍රීඩකයන් තුන්දෙනා තව ටිකක් මානසිකත්වයේ දැඩි කරගෙන තනතිරු හඳුනාගෙන ඒ වගේම තරගයේ තියෙන වාතාවරණය හඳුනාගෙන ක්‍රීඩා කරන්න ඕන. මම දැක්ක එක දෙයක් තමයි ඔවුන්ගේ බොඩි ලැන්ග්වේජ් එකේ යම් මන්දගාමි තත්ත්වයක් පේනවා පිටියට එද්දී. ඒක වෙනස් කරගන්න ඕන. තාක්ෂණය අතින් ලොකු වෙනසක් කරන්න දැන් වෙලාවකුත් නැහැ. අවශ්‍යයි කියලා මම හිතන්නේත් නැහැ. ওই විදිහට කියන සංඝ වැඩිදුරටත් කියන්නේ ඇන්ජෙලෝ කුසල් දෙන්නා පළවෙනි පන්දු 12ට පරිස්සමින් සෙල්ලම් කරන්න ඕන කියලා. කුසල් මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් කියන දෙන්නගෙම පළමු පන්දු 12 තුල තමයි හැම වෙලාවෙම ඔවුන් යම් කිසි අන්දමකට දැවී යන්නේ. ඒ පන්දු ප්‍රමාණය හරිහමන් ආකාරයකට ක්‍රීඩා කරලා නොදෙවි තනතිරුව සහ තරඟ වාතාවරණය හඳුනා ගැනීම තමයි ඔවුන්ගේ පළමු වගකීම. ඒ ඕවර් දෙක පන්න ගන්න පුළුවන් නම් දැවී යන්නේ නැතුව ඊට පස්සේ ඔවුන්ගේ ප්‍රතිකරණය ඉතාමත් හොඳ වෙනවා. අපි දැක්කා පුහුණු තරඟ දෙකේදී ඔවුන් හොඳින් ක්‍රීඩා කළා. මේ තමයි සංඝගේ අදහස. ඒ ගැන ඔයාගේ අදහසක් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.